San Marcelo. මේ අර ලොකු සරට කිව්වත් හරි. දැන් ලොකු සරට කියන්න. ඔව් ලොකු සර කට්ටිය බලන්න මම මෙතන ඇවිල්ලා ඉන්නවා කියලා. මේ එපිසෝඩ් එක කතා කරන්නේ මෙතන ආවේ අපි ආයේ වෙලකට කරා. ඔයා යන්න වාල් වැඩක් බලන්න. දැන් 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 මම මට ගැලපෙන විදිහට දැන් 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 පලයන් එහෙට මනුස්සකමින් කතා කරන්නේ නෝ බලන්ති කිනා වගේ බා මේ කතා කරන්නේ තමයි හා හරි අපි වැඩි කරලා යමු කරලා නේද නෑර දාන්න සුබ දවසක්. අද දින අපි පොලිස් මූලස්ථාන පැමිණිල්ලක් යොමු කරා. ඒට හේතුව තමයි මේ දිනවල සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා බුදුදහමට අපහාස කරනවා. ඒ වගේම අනිත් පැත්තට සමාවිල්ලන. ඉතින් ඒක නිසා මෙන්න මෙවැනි දේවල් හැකි ඉක්මනින් නවත්තන්න කියලා ඒ වගේම මේ බුදුදහමට අපහාස කරපු ඒ අදාළ YouTube නාලිකාවේ ඒ වීඩියෝ හිටපු ඒ කාන්තාවටත් එතකොට මේ දේ සංවිධානය කරපු ඒ සංවිධායකවරුන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරන්න තමයි අද දින පොලිස් මූලස්ථානට ආවේ. ඉතින් අද දින අපි ඊට කලින් දවසේ අපි බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාව දැනුවත් කරා. එතුමා කිව්වා අද එතුමන්ලගෙන් වෙනම ලිපියක් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානට යොමු කරනවා කියලා ලබා දෙනවා කියලා. මොකද ඒට හේතුව තමයි මේක දිගින් දිගටම දැන් අපි දැක්ක සුද්ධෝදනගේ පුතා මේ යනුවෙන් අපහාසාත්මක වෙන විදියට අපහාස කරලිවල මේගොල්ලෝ ටක්කන සමාව කරනවා ජෙරම් වගේ. දැන් ජෙරම් රටපැන්න. අපි කියන්නේ මේ කාන්තාවත් මේක සංවිධානය කරපු අයත් රටපයින්න කලින් වහම මේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීම විතර අපි අද දින කරන්න ආවේ. මොකද විශේෂයෙන්ම අපි කියන්න ඕන තව කාරණයක් තියෙනවා. මේ තත්ත්වයට අද බුදුදහම ඇද වැටලා තියෙන එක හේතුවක් තමයි අපේ රටේ ඉන්න සමහර භික්ෂුන් වහන්සේලා හැසිරෙන විදිය හා එයාලා කරන ප්‍රකාශ. මොකද අපි හොඳටම දන්නා රාජාංගනේ සද්ධාරත්න හාමුදුරුවෝ උන්වහන්සේ සමාජ මාධ්‍ය තුල පරුස වචන භාවිතාන ඒකත් බුදුදහමට අපහාසයක්. සිවුරක් දාගෙන හරි බුදුදහමට අපහාසයක් කරනවා නම් ඒ සුවන්නාංශලටත් වහම රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒක තමයි අද දින අපි කියන්නේ. ඒ වගේම මේ කොමඩි කියලා ලෑස්ති කරලා මෝඩාභිමානය කියලා ලෑස්ති කරලා වෙනම රටේ ඉන්න සමහර මිනිස්සුන් හිනස්සන්න ඕන නම් හිනස්සන ක්‍රම තියෙනවා. හැබැයි ඒකට ආගම දහම ගාව ගන්න නැතුව ඕන තරම් හිනස්සන දේවල් කරන. මොකද මේ රටේ ඔයිට වැඩිය මිනිස්සුන් හිනස්සපු අය හිටියා. බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, ඔය වගේ යන්නව විහිළු කරපු කොමඩි කරපු අය හිටියා ප්‍රෙඩී සිල්වල. ඒ අය මේ ආගමත් දහමත් ශාස්ත්‍රුන් වරුන් අල්ලගෙන විහිළු කරේ නැහැ. ඉතින් ඒක නිසා මේ විහිළුවකට අපහාසයෙන් ලක් කරන්න අපේ බුදුදහමයි. ඒ බුදුදහමට නැවතත් මේ විනි අපහාසාත්මක දේවල් කරන්න එපා කියන ඉල්ලීම මගේම මේ අපහාස කරපු අයට වහම නීතිය ක්‍රියාත්මක කරන ඉල්ලීම තමයි අද දින මේ පොලිස් මුලස්තනයිලා අපි කරේ. හරි. අවුකන ඓතිහාසික පුරපසොල් කලාපය ජූනි මස 3-4 දින පුරා අවුකන යහමග වලස්වැව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මස 3 දින අවුකන මංසන්ධියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්තිගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 076-4260 015 නෙල්සන්
0577 075 13 48 ලංකා 0577 07 41 45 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.